ජෙ සමිඳන් තුළ ආදර සහෝදර සහෝදරීනි, ආදර දුවේ පුතේ, අද දවසේ අපේ තේමාව වෙන්නේ අපගේ දූතකාරය මිෂන්. ගැහණු වේවා, පිරිමි වේවා, තරුණ කෙනෙක් වේවා, මහලු කෙනෙක් වේවා, වැඩිහිටියෙක් වේවා, විවාහක හෝ අවිවාහක වේවා, අපි හැමෝටම දෙවියන් වහන්සේ දූතකාරයක් පවරනවා. අපි දකිනවා අද සුදුසු විශේෂී ක්‍රිස්තුන් වහන්සේ සමග මෙම දූතකාරයට සම්බන්ධ වෙනවා පිරිමි පාර්ශවය, පුරුෂ පාර්ශවය නියෝජනය කරමින් උන්වහන්සේගේ ශ්‍රාවකය 12 දෙනා. නමුත් ක්‍රිස්තුන් වහන්සේ සමග මේ සේවාවේ නියැලෙනවා කාන්තාවන්. සුදුසු විශේෂී සඳහන් වෙනවා මග්දලාවේ මරියා, ජොවන්නා, සුසානා, තවත් බොහෝ ස්ත්‍රීන්ද ස්වාමීන් වහන්සේ සමග මෙම සේවාවේ නියැලෙනවා. අතරත් අපි දකිනවා කාන්තාවන් වේවා, පිරිමියා වේවා, පවුල තුළ, මීසම තුළ, ගම තුළ විවිධ වූ දූතකාරයන් වල නියැලෙනවා. අපි හැමෝම පිළිගන්නට ඕනි මේ අය දෙවියන් වහන්සේ තෝරාගත්තා. පිරිමි අය කාන්තාවන් දිහා වපරහෙන් බලන්නට ඔහු ගෑනුන්ට මොනවද තේරෙන්නේ කියලා අහන්න ඔහු. පිරිමි කට්ටිය එකතු වුණු තැන කරන්නේ වැරදි දෙයමයි කියලා කාන්තාවන් අඩුතක්සේරුවකින් පිරිමි අයගේ සේවය බලන්නට ඔහු යන්නේ. මේ හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ කැඳවපු දූතකාරයන් කරන අඩුපාඩු තියෙනවා, දුර්වලකම් තියෙනවා, බැරිකම් තියෙනවා, පාරෙන් පිටත යන අවස්ථා තිබෙනවා. කාන්තාවන් වේවා, පිරිමින් වේවා, තරුණ පිරිසක් වේවා, වැඩිහිටියන් වේවා, නමුත් ස්වාමීන් වහන්සේ කැඳවු දූතකාරය, මේ දූතකාරය අගය කිරීම හරි වැදගත්. අපි දකිනවා සීමොන් සිරිනේවුස් කුරුස ගමනේදී කුරුසයට කර තියන ලොකු දූතකාරයක් කරනවා. ස්වාමීන් වහන්සේ ලොකු උදව්වක් කරනවා. වෙරෝනිකා සුදුරි දිගැල්ලක් අරගෙන ඇවිල්ලා මූණ පීදලා පුංචි ක්‍රියාවක් කරනවා. හැබැයි ස්වාමීන් වහන්සේ මේ ක්‍රියාවන් දෙකම අගය කරනවා, එක හා සමාන වාගය කරනවා. කරන දූතකාරයේ ප්‍රමාණය, බර ප්‍රමාණය, වගකීම නෙමෙයි, කොච්චර හදවතින් ඒ දේ කරනවාද. සිමොන් සිරිනේවුස් වේවා, වෙරෝනිකා වේවා, අද සමාජයේ අම්මෙක් තාත්තෙක් වේවා, තරුණ දුවෙක් පුතෙක් වේවා, තමන්ගේ පවුල තුල, ගම තුල, මීසම තුල, තමන් වැඩ කරන තැන කරන දේ මනින්නට ඕනි හදවතින් අපි ඒ දේ කරනවාද. කොච්චර අපේ ජීවිතයේ ක්‍රියාකාරීත්වයක් ඒ සඳහා යොදවනවා. අන්නේ අනුව තමයි අගය කරන්නට ආරාධනා කරනවා. නිසා අද දවසේදී සේවය අගයන්නට ක්‍රිස්තුන් වහන්සේ කැඳවූ සේවයක් හැටියට හැම කෙනෙකුගේම සේවය දූතකාරය දකින්නට ඔබට මට ආරාධනා කරනවා. ඔබේ වගේ දූතකාරයක් ස්වාමින් වහන්සේගෙන් ලද ක්‍රිස්තුන් වහන්සේ පැවරු, ක්‍රිස්තුන් වහන්සේ සමග, ක්‍රිස්තුන් වහන්සේ උදෙසා කරන දූතකාරයකට මත් පිළියම්. ගෙදර විමුක්තියුන් කටයුතු කළා, පාසල් ගිලිගෙන ගත්තා, රැකියාව කළා, ගමේ මිසමේ සේවක නියුණා, මතක තබාගන්න. මේ දූතකාරය ක්‍රිස්තුන් වහන්සේ පැවරු දූතකාරයයි, ක්‍රිස්තුන් වහන්සේ සමග කරන දූතකාරයයි, ක්‍රිස්තුන් වහන්සේ උදෙසා කරන දූතකාරයයි. ජෙස්පීට